සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ කැලින් මිලියනපති නියම සන්ෆ්ලවර් ඔයිල් යහගුණ සපිරි මෙඩෝලි විටමින් ඒ ඩී සහ ඊ සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි ශ්‍රී ලංකාවේ සෑම SLT මොබිටෙල් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයෙකුටම රාත්‍රී 12 සිට උදේ 7 දක්වා නොමිලේ ඉන්ටර්නෙට් SLT මොබිටෙල් එකම එක සබැඳියාව අතීතයේ යුගයක මේ මුළු මහත් විශ්වයටම නායකත්වය දැරූ අප මාතෘභූමිය සතු ප්‍රෞඩත්වයේ අංශු මාත්‍රයක්වත් ගිලිහි නොයන තැනටම අප ධෛර්යවන්ත වෙමු කිසිවෙකුත් ප්‍රකට කළ දුදන ගති හමුවේ අප මව්බිමේ පුණ්‍යවන්ත බවට හානියක් නොදීමට අප වග බලාගෙන සිතුවිලි සංහාරයකට පත් නොවි සමසිත එක්කොට සමසිතින් නිදහස් වෙමු Saus
සිරියෙන් සරසව් පිවිදෙව් පිවිදෙව් සරසෙව් එද ජාතික අභිමානේ ඔබගේ එක් ස්වයිප් කිරීමකින් ආත්මයන්හි සිරවී තිබූ සියලු වේදනා නිදහස් වන බව ඔබ දන්නවාද මේ ජීවිත නිදහස් කරන සියලු තරග ජීවිත උසස් කරන හිරුස්තාවන්ගේ දෙවි දේවතාවුන් වන්නේ දයාබර හිරුස්තා ලෝලි ඔබයි එනිසායි සාරංග දිසාසේ කරන මාතුල ඔබ වෙනුවෙන් සදා නොවෙනස් පැතුමක් පවතින්නේ දයාබර හිරුස්තා ලෝලිනි ඔබ සැමට ආවඩා ආයු බොහෝ වේවා මේ තමයි ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන වශයෙන් සම්මානනීය වූත් නැවත නැවතත් වඩාත් ජනප්‍රියතම ටෙලිවිෂන් වැඩසටහන වශයෙන්ද විශිෂ්ටතම ටෙලිවිෂන් වැඩසටහන වශයෙන්ද සම්මානනීය වූ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරණේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4 තරගයකදී මනස නිදහසේ පවත්වා ගන්න පුළුවන් නම් තමයි ප්‍රතිවාදී අභියෝග මැඩගෙන ජයග්‍රහණය අත්පත් කරගන්නට ලැබෙන්නේ කොහොමටත් ආතතිය කුසලතාවය දුර්වල කරන තැනටම පැතිරෙන්න පුළුවන් මොකද දෙදෙනෙකු අතර පමණක් උග්‍ර තරගකාරීත්වයක් පැන නගින මේ ප්‍රථම අධියරේ දෙකෙන් එකක් පමණයි තරගය තුල ඉදිරි පැවැත්මට රැඳෙන්නේ ඉතින් තරග වාතාවරණය ගැන මනා අවබෝධයකින් යුතුව හිරුස්තා මොබයිල් ඇප් එක සතුව නොකඩවා සජීවී සති අන්තයේදී ඒකරාශී වන ඔබ හිරුස්තා Facebook පිටුව ලයික් කර හිරුස්තා YouTube channel එකත් subscribe කර සැදී පැහැදී ඉන්නේ ජීවිත දිනවන්න නම් මේ ඒ ඔබේ අස්වැසිල්ල උදාවන මොහොතයි එසේනම් තරග වේදිකාව මත රැඳීමට ඔබ තෝරා ගන්නා දක්ෂයින්ව කුසලතාවයෙන් පෝෂණය කරන්නත් ක්ෂේත්‍රයේ යහපත වෙනුවෙන් හැඩගස්වන්නත් මැදිහත් වන නිපුණත්වයේ ප්‍රවීණත්වය හැඟුම් උනන පෞර්ෂවත් ගැයුම් මුද්‍රාව තබන සදාදරණීය ගායකයා අමල් පෙරේරා ශ්‍රී ලංකේය ගීත වංශ කතාවේ රන්ගිර නිරෝෂා විරාජිනී ලාලිත්‍යා ප්‍රේමණීයම ගායන සංග්‍රහයෙන් S1 වසංග කරන ගායකයා රුවන් හෙට්ටිආරච්චි මේ සියල්ල උසස් කළ සජීවී ගැයුම් විප්ලවයේ සංගීතය උපතවන්නේ නාලක සජී ජයසිංහ ප්‍රමුඛ ග්‍රේඩ් 14 උදහස් නොවි හැම ආතතියකින්ම නිදහස් වෙන්නම පිරිනැමෙන තරගය වෙනුවෙන් අද ප්‍රථමයෙන්ම මුහුණට මුහුණ ඇවිලෙන සජීවී ගැයුම් සටනට පණ දෙන තරග කරුවන් ද්විත්වය ලොච්චියාග විලංජි දිසානායකට එරෙහිව බදුල්ලේ පරිවිලක්බාල් අද මුලින්ම ඇවිලෙන මුහුණට මුහුණ ගැටුම බදුල්ලේ තරිඳු ලක්මාල් සහ නොච්චියාගම නිලංජි දිසානායක අතර තරිඳු ලොකු කල්පනාවකද ඉන්නේ මට ඕනි අයියා අද දවසේ තියෙන මේ වැඩි මිස්කෝ එක ගන්න දැන් තමයි මූණට පොඩි හිනාවක් ආවේ හැබැයි ඉතින් ලොකුම ස්කෝ එක ගන්න නම් හොඳටම සින්දුව කියන්නත් ඕනේ හදවත් පුළුවන් තරම් හොරකම් කරගන්න ඕනේ තරිඳු ලක්මාල් හොඳ සූදානමකින් ඉන්න බව පේනවා චෙක් ඉන් වෙන්න ඔහු වෙනුවෙන් මනාප පළ කරන්න සූදානම් වෙන්න අපි තරිඳුව තව ටිකක් හොඳට හඳුන ගනිමු හැබැයි ඔහුට ප්‍රතිඅභියෝගයකුත් තියෙනවා ඒ නොච්චියාගම නිලංජි දිසානායකගෙන් ඉතින් නිලංජි හොඳම ස්කෝ එක ගත්තොත් මොකද මේ පැත්තෙන් උත්තරේ ඔව් අයියේ මමත් උත්සාහ කරන්නේ ඒ විදිහම තමයි නිලංජගේ උත්සාහය වීඩියෝ වෝල් එක ඔසවන්න අපි බලමු අද මුලින්ම ප්‍රතිශතය නිර්මාණය කරන බදුල්ලේ තරිඳු ලක්මාල්ගේ ජීවිතයයි මේ
මගේ නම තරිඳු ලක්මාල් මං ඉන්නේ බදුල්ල ඇටම්පිටියේ මගේ එකම ඊනේ තියෙන්නේ ලංකාව හැමෝම ආදරය කරන හදවතේ ගායකයෙක් එන්න තනිව මා හඬන වෙලාවේ සලි සලි මං පුතාට මොන්ටිසෝරි කාලේ ඉඳලා සංගීත කියමේ හැකියාව තිබ්බා ඒ අනාතරතුරදී ස්කෝලේ ගියාට පස්සේ සමස්ත ලංකාව වෙනකම් සංගීත වලින් ඉදිරියටම ගියා මගේ පුතාගේ හීනෙකුත් තියෙනවා ලංකාවේ හොඳ ගායකයෙක් වෙන්න කියලා මං පුතාට සුබ පතනවා ඉදිරියටම යන්න අපේ අයියායි මමයි චූටි කාලේ ඉඳලම චුට්ටක් රන් කරනවා ඒ වුණාට මේ මම ගොඩක්ම ඇඬුවම අපේ අයියා මට සින්දුවක් කියනවා එතකොට මම හිනාවෙද්දී එයා මාර සතුට වෙනවා බෝමලුවේ මල් සුවඳක පැටලි අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ ලංකාවේ දෙවන්ත වේදිකාවක ගීතවත් වෙන්න මරත් අවස්ථාවක් ලැබිලා තියෙනවා ඉතින් මගේ මේ ජීවිත කතාව යන වෙලාවේ ඕගොල්ලන්ගේ ෆෝන් එකට ගිහිල්ලා ඇප් එකට ලොග් වෙලා වොට් කරන්න ඕගොල්ලන්ගේ ආශිර්වාදය ඕගොල්ලන්ගේ ආදරය ඒ වගේම ඉස්සරහට යන්න මට මේ ගමනට ඕගොල්ලෝ මගෙත් එක්ක හැමදාම ඉන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා
Sarindu. Sarindu. Tatawa idirin tiyagena ehema geethayak gayana karana eka lesi naha ne. Habai Sarinduta labenno one aadare noaduwa labila thiyenne mana paharaha 90% pratishatayak. Thank you. Nirosha, Sarindu's hande, mukadda thiyena ne? Apita tikak ehila purudu handak ne ehenne Sarindu's. Sarindu'ta gayana karanna puluwan tawat ape rate inna janapriya daksha gayakek wage. Ohuge handeta bohoma langa handak Sarindu'ta thiyena. Habai o man hitanne thoragattu geethaya nam wenak kenekge. Me geethaya ohu man hitana Sarindu mona geethaya gayana karath gayana karanna oya anin kiyana eka. Profile එක දැක්කම තේක වුණ කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් තනින්දු මේක ඉමිටේට් කරනව නෙමෙයි ගීත කටහඬ අනුකරණය කරනව නෙමෙයි මේ ඔහුගේ සහජ ඔහුට ලැබිලා තියෙන හඬ මේ නමුත් මං හිතනවා පළවෙනි වටේ පළවෙනි විනාඩි 3 පළවෙනි තරඟ කරුවා පළවෙනි බැටල් එකේ හැටියට අද ඒ ලැබිච්ච විනාඩි 3 මේ නිදහස් දවසේ ඉතාම හොඳින්ම පාවිච්චි කරා කියලා මට හිතෙනවා හරිම ස්මාර්ට් කියලා තමයි මට කියන්න තියෙන තනින්දු මම සංවේදී වෙනවට වැඩිය ඔබගේ සියලු දේවල් ගැන මම බොහොම බලාගෙන හිටියේ ඔබ කොහොමද මිනිසුන්ගේ ආදරය දිනාගන්නේ වෝට්ස් ටික ගන්නේ කොහොමද කියන එක ඒක ඉතාම ලස්සනට ඔබ බොහොම කල්පනාවෙන් බොහොම හොඳින් කරා කියලා තමයි මට කියන්න තියෙන ගායනා කරා කියනකත් එක්ක රුවන් ඔව් තරින්දු අතරම හොඳ ආරම්භයක් මම හිතනවා ඔයාගේ හඬ ගැන කතා කරා මම හිතනවා ඔයාගේ ගීතයට දෙන්න ඕනේ සංවර භාවයේ තියාගෙන එහෙම ගායනයක් තමයි ඔයා කරේ මම හිතනවා වචන අර්ථය ඔයා හොඳින් දැනගෙන ඉමෝෂන් වෙලා මම හිතනවා ගායනයක් ඉතින් මට එක ගැටලුවක් තිබ්බේ සාරංග තරින්දුගේ හඬ තව පොඩ්ඩක් එළියට ආවා නම් හොඳයි කියන එක නමුත් ඒක ගැටලුවක් නෑ මම හිතනවා මූල ස්ටාර්ට් එකේ ඉඳලා එන්ඩ් එක වෙනකන් ඔයා ගීතේ හරි තනුව අල්ලගෙන පිචින් පැත්ත मेलडी अन्न हेम तेनकटम पिस्ट करा वटीन थिंक गीते आरते अतिक हों गायन इष्ट करा ऑल द बेस्ट गॉड ब्लेस ओ अत दवस आरभ्य एवके निरोशत्नुद्दे वर्क थिंक मट थी अंत मे लकुन हत अंबेला थी ओके गायन होंद वेरी स्मार्ट बॉय नियम जय Thank you. හොඳයි තරින්දු ලක්මාල් 90% ප්‍රතිශතයක් ලබා ගනිද්දී ඒට ප්‍රති අභියෝගය නොච්චියාගම නිලංජි දිසානායකගෙන්. නිලංජි ගායනා කරන්නේ වීඩියෝ ප්‍රාකාරය වසා තබා තිබියදී ඔබට පුළුවන් නිලංජි වෙනුවෙන් චෙක් ඉන් වෙන්න මනාප පල කරන්න සූදානම් වන්න. නිලංජි ඔබේ උපරිම ලබා දෙන්න. ඔබ තීරණය කරන්න තරින්දු ලක්මාල්ද එහෙමත් නැත්නම් නිලංජි දිසානායකද ඉදිරි තරග වටේට වඩාත් සුදුසු කියා මේ නොච්චියාගම නිලංජි දිසානායකගේ ජීවිතයයි ආදරෙන් මං ආදරෙන් මුළුරේ පුරා හෙව්වතෝ මම නිලංජි දිසානායක මගේ වයස අවුරුදු 32යි මම හෙර ස්ටාර් සීසන් 4 තරංගාවලිය සඳහා සහභාගී වෙන්නේ නොච්චාගම කියන නගරයේ ඊටිකුලම කියන ලස්සන ගම්මානයේ ඉඳලා මම පුංචි කාලේ ඉඳලම මගේ විනෝදාංශය තමයි ගීත ගායනා කරන එක ඉතින් මම දැනට උතුරු මැද පළාත් රාජ්‍ය සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පිනිය විදිහට කටයුතු කරනවා මේ මගේ බාල දුව එයා ගීත ගායනා කරන්න හරි කැමතියි එයා ඉන්නව නම් ගෙදර අපට පාළුවක් දැනෙන්නේ නැහැ විල්පත්තු මායිමට අසන්නව තමයි අපි ජීවත් වෙන්නේ දැනට නිවසේ ඉන්නේ මගේ අම්මයි මායි අප්පච්චි මගේ අම්මයි අප්පච්චි දුක් විඳලා තමයි අපි මෙතනට ගෙනාවේ මගේ අම්මා
පිළිකාරෝගියෙ අපි අම්මව ජීවත් කරවන්න ගොඩක් දුක් වින්දා මුදල් හොයාගන්න ගොඩක් දුක් වින්දා මගේ හිතේ තියෙන ලොකුම හේනිය තමයි එයා හිරුස්තා වේදිකාවෙන් තරහට ගිහිල්ලා මේ රටේ හොඳ ජනප්‍රිය ගායිකාවක් වෙනවා දකින්න හිරි මූතෝ වෙරළේ නෙළුවි තරංග හරි මාසයි මිනිස්සුන්ගේ හදවතේ රැඳෙන නිහතමානී ගායිකාවක් වෙන්න ඉතින් මම හිතුවා ඒ සඳහා මට හොඳම තෝතැන්න තමයි හිරුස්තා සීසන් 4 වේදිකාව ඉතින් ඒ නිසා මමත් හිරුස්තා සීසන් 4 සඳහා අයදුම් කරා මම ගායනා කරන ගීත ඔයාලගේ හදවතට දැනෙනවා නම් ඔයාලගේ ආදරය මට වෝට් එකක් කරලා ලබා දෙන්න කියලා ගොඩක් ආදරේ ගෞරවයෙන් ඉල්ලනවා Thank you.
නිලංජි සියයට 84ක්ම ලබා ගන්න හැකියාව ලැබුණා. නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මනාපය පළ කරලා තියෙනවා. රුවන් දෙන්නටම මනාපය පළ කළා. ඔබ කවද ඉදිරියෙන් තියන්නේ? ඔව් සාරං ඉදිරියෙන් තියන්න ඕන කෙනා කවුද කියලා කියන්න කලින් අතරම නිලංජි ගැන කියන්න ඕන. නිලංජි ඔයා පෙරදි නෑ. අතරම මම හරි කැමති ඒ ගීතේ පුරා ඔයා තිබුණු ඒ මූඩ් එක. මොකද ගීතේ අඳුනගෙන ඔයා ඒ එක්ස්ප්‍රෙෂන්ස් ඔයාගේ ගීතේ පුරාවටම ඒ නෝට්ස් වලට සමහර يعني ඕක අපිට අර පොඩි වේගයෙන් පාස්ට් යන බීට් එක යන song එක. නමුත් ඕකේ ඕකේ ඇතුලේ ওই නෝට්ස් ටික මයිකයි නිරෝෂාගෙත් හැම සමහර දේවල් අපි දන්නේ නැති දේවල් තියෙනවා සාරංග. මොකද අපි මෙතන ඉඳගත්තට ගොඩක් වෙලාවට හිත අපි සියල්ල දත් කියලානේ. සමහර දේවල් අපි දැනගත යුතුයි. මම දන්නේ නැති දේවල් තිබ්බොත් මම නිරෝෂාගෙන් අහනවා. මම නිරෝෂාගෙත් අහුවා verse එකේ මේ මේ තැන් වල හරිද කියන එක. ඇත්තටම දුව හරියටම සිං කරා. නිරෝෂා මිස්සුත් කිව්වා ඔයා හරියට පිච් කරා කියලා. ඉතින් මම හිතනවා ඔයා පැරදි නෑ. ඔයා හොඳ ගායනක් කරා. ඒ ගීතයට දෙන්න ඕන ජවය ඒ එනර්ජි එක මම හිතනවා ගීතේ පුරාවටම තිබුණා. ඒ නෝට්ස් එකත් හරියට කිව්වා. ඉතින් එක දෙයක් කියන්න ඕනේ සාරංග තරිඳු ගැන. තරිඳුගේ අදිස්ථානයේ ප්‍රබල වුණා. මම හිතනවා ඒ අදිස්ථානයෙන් තමයි ඔහුගේ ගායනෙත් එක්ක අද ඔහු ඒ ඇචීව් කරේ ඒ දේ. ඉතින් මම හිතනවා දෙන්නම දිනුම්. නමුත් තරිඳු මට ඉදිරියෙන් තියන්න පුළුවන්. හේතුව මේ ගීත දෙක ගත්තාම නිලංජිගේ ගීතයට වඩා තරිඳුගේ ගීතේ යම් හැඟීම් බර ගායනයක් නිසා සහ මම හිතනවා ඒ පිච්චින් පැත්ත හැමදේම බලලා මට තරිඳු ඉදිරියෙන් තියන්න පුළුවන්. නිරෝෂ මං ඒ දෙම ඔබෙනුත් ඇහුවොත් නිලංජිගේ විශේෂයෙන් කියන්නේ නිලංජිට තියෙන විශේෂ වෙනස් හඬක්. ඒ හඬ සහ නිලංජි තෝරගත්තු ගීතයත් හරි වෙනස්. මේ වකවානුවේ සාමාන්‍ය තේරෙන්නේ නැති ගීතයක් තමයි තෝරගෙන තියෙන්නේ. වර්සස් දෙක හොඳට ගායනා කරා. ඒ කියන්නේ දැන් ඇත්තටම නිලංජි මුලින් ගායනා කරන අපි ලක්නු තුන් දෙනා මේ විදිහටම අපි ලක්නු දේවි පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙන කෝරස් එකේ මට යන ස්වර වල ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ හරියම ස්වර ස්ථාන ගතුන්නේ නැහැ සමාන ස්වර. ඒක හරිය කල්පනාවෙන් කියන්නේ. මොකද ඒක මෙලඩි එකක් නෙමෙයිනේ. ස්වරයක් ගායනා කරනවානේ ස්වරේ තියෙන තැනටම තමයි. දැන් ඒක වචනයක් නෙමෙයිනේ. වචනයක් ඕන තැනකට ගායනා කරන්න පුළුවන්. අපි පා කිව්වොත් සා පා සා පා එක පාම තමයි. ආය පා එක වෙන පා පා වෙනක තැනකට යන්නේ නැහැ. ඒතකොට ඒක නිසා හැම වෙලෙම ස්වර ගායනා කරනකොට අපේ ලංකාවේ ගොඩාක් අය වරද්ද ගන්න තැනක් තමයි ස්වර ගායනා කරන්න යනකොට. ඒගොල්ලෝ ඒක මෙලඩි එකකට ගායනා කරන්නේ. මම දැකලා තියෙනවා අපේ ප්‍රවීණයනුත් ඒක කරන අවස්ථාවල් දැකලා තියෙනවා. නමුත් ඉතින් තරග කාර්යයේ කෙරෙහි ඒක හොඳ 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 මොකද්ද තෝරා ගැනීම හොඳයි. මුල ටික පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබට මට නිලංජිට කිසි ප්‍රශ්නයක් නැතුව හඬ සහ තිබ්බ විශ්වාසය අනුව මට ලකුණු හත දෙන්න පුළුවන්. හැබැයි මං හිතනවා තනිදු ඔයාට වැඩිය ස්කෝර් කරා මෙතනදි කියන එක. ඒ නිසා තනිදු ඉදිරියට යන එක සාමාන්‍ය වෙන්න පුළුවන් දෙයක්. අමල් ඔබේ නිර්ණායකවල අනුව දෙදෙනාටම මනාපය පළ කරලා තිනවා. නමුත් වඩා හොඳින් මේ විනාඩි 3 පාවිච්චි කරේ කවුරු කියලාද ඔබ හිතන්නේ? නිලංජිද තනිදුද? මගේ තියෙන වෙන 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 අදහසක් වගේ තියෙන්නේ. නිලංජිගේ ගීතය ඇතුළදී ඇත්තට මේ ගීතය දැන් අර ස්වරත් එක්ක ගායනා කිරීමයි ඒ දේවල් ඔක්කොමත් එක්ක. නමුත් අර තෝරා ගන්න සාමාන්‍ය ලේසින් තෝරා ගන්න නැති ගීතයක් තමයි තෝරගෙන තියෙන්නේ. නමුත් අරිදුගේ ගීතය තරුදු සිංගරුවා හොඳට සිංගරුවා. නමුත් මම හිතනවා මට මම නම් මගේ ලකුණු හත දුන්නේ නිලංජි ඉස්සරහට ගියත් කමක් නැහැ කියලා ඉවල හිතලා තමයි. පැහැදිලිවම ජනතා පරමාධිපත්‍ය ලබා ගත්තින් තීන්දුවක් තමයි නිලංජි අවසන් වශයෙන් තීරණයට තුඩු දෙන්නේ. ඉතින් තරගය හැර යන්න තමයි ඔබට සිදුවන්නේ. ඔසාරංගයේ මට මෙතෙන්ට එන්න ගොඩාක් දෙනෙක් උදව් කරා. මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ උතුරු මැද පළාත් සංස්කෘතික අධ්‍යක්ෂකතුමා ඇතුළු මාගේ උතුරු මැද පළාත් රාජ්‍ය සංගීත කණ්ඩායමේ මගේ සර් ඇතුළු මගේ වාද්‍ය බෘන්දය ගොඩාක් උදව් කරා මට මෙතනට එන්න. මගේ සර් මගේ සීලම දෙනා ඒ වගේම ගොඩක් අය බලාපොරොත්තු තියන් හිටියා. මගේ අහිංසක අම්මා මගේ අම්මගේ අහිංසක අම්මගේ ඇස් දෙකේ කඳුළු තමයි දකින්න අකමැතිම අම්මා මට සමා වෙන්න ඕනේ. මට පුළුවන් උපරිමයේ මං කරා ගොඩක් සතුටුයි. මට හීනයක් කළා තිබුණා මිනිසුරු මණ්ඩුල්ලේ මේ කොලසලකුණ තුන අරන් තරංගෙන් අයින් වෙලා ගියත් කමක් නැහැ කියන දේ හැමදාම මගේ හිතේ තිබුණා. ගොඩක් සතුටුයි.
ඉතින් ආයි දවසක හම්බෙමු සංගීතයේ මගේ ජීවිතේ සංගීතය කවදාත් මගෙන් නතර කෙන්නේ නැහැ සංගීතය මගේ ජීවිතේ හිරුකාරී මණ්ඩලය ඇතුළු සියලුම දෙනාට අමල සර් නිරෝෂා මිස් රුවන් සර් ගොඩක් ආදරේ බොහෝම ස්තුතියි හොඳයි නිලංජි අපි ඔබට හිරුස්තා මාවතෙන් සමුදෙනවා නිලංජි දිසානායක තමයි අද මුලින්ම තරගයේ හැර යන තරගකාරණිය බවට පත්වන්නේ අසීරු ඉලක්කයක් 90% ප්‍රතිශතයක් තමයි ඇය හඹාගියේ ඇයට හැකියාව ලැබුණා නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාගේම මනාපය ලබා ගන්න නමුත් ජනතා පරමාධිපත්‍ය හොබවන ඔබ තීරණය කරනවා නිලංජි දිසානායක තරගය හැර යා යුතුයි කියා ඔබ තමයි අවසන් තීරකයා ඉතින් නිලංජි දිසානායක තරගය හැර යාමත් සමග බදුල්ලේ තරින්දු ලක්මාල් ඉදිරි තරග වටේට සුදුසුකම් ලබනවා අපි බලමු තරින්දු ඔබට හැකියාව ලැබෙවිද කියලා අද ඔබ කී උපමණින්ම වැඩිම මනාපලාභියා බවට පත්වන්න ඉතින් දැන් අපි යොමු වෙමු අද ඇවිල්න දෙවන මුහුණට මුහුණ ගැටුමට මේ ඒ මුහුණට මුහුණ ගැටුමේ තරග කරුවන් ද්විත්වය රාගව ඕෂද හේමන්තට එරෙහිව රත්නපුරේ රංජිත් ප්‍රේමතිලක අද ඇවිල්න දෙවන මුහුණට මුහුණ ගැටුම රත්නපුර සහ රාගම අතර රත්නපුර රංජිත් ප්‍රේමතිලක තමයි ප්‍රතිශතය නිර්මාණය කරන්න සූදානමින් ඉන්නේ ඔහුට ප්‍රති අභියෝගය රාගම ඕෂද හේමන්තගෙන් රංජිත් ගායනා කරන්නේ මේ විරාමයෙන් අනතුරුව මේ සජීවි රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4 नियम सनफ्लावर ऑयल यहाँ सपेरी मेडोली विटामिन ए डी सह ई समग यहाँ विश्वसनीय वेनस मेडोली ශ්‍රීලංකාවේ සෑම SLT මොබිටෙල් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයකටම රාත්‍රී 12 සිට උදේ 7 දක්වා නොමිලේ ඉන්ටර්නෙට් SLT මොබිටෙල් එකම එක සබඳියාව ඌබ නව ගමනක් වැඩසටහන තුලින් දැන් ඌබකා සඳහා වාසි රැසක් කමිෂන් එක දැන් 5%ක් අඩුවෙන් ඌබ ප්‍රෝමගින් 25,000ක මුදල් තියාගන්න තවත් ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් නියම සන්ෆ්ලවර් ඔයිල් යහගුණ සපිරි මෙඩෝලි විටමින් ඒ ඩී සහ ඊ සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි ප්‍රතිශතයක් නිර්මාණය කරන්න සූදානමින් ඉන්නවා රත්නපුර රංජිත් ප්‍රේම තිලක අපි රත්නපුරේට ගිහිලා බලමු රංජිත් ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද කියලා ප්‍රසාද් දිනවා මේ වෙලාවේ රත්නපුරේ ප්‍රසාද් හොඳයි අපේ පොඩි දුෂ්කර ගම්මානයක හිරු වේදිකාවේ පළවෙනි වතාවට ගීත ගායනා කරන රංජිත්ට අපි සියලු දෙනාම කියන්නේ ආදරෙන් කියන්නේ ඔහුට හොඳට ගීත ගායනා කරන්න ඒ වගේම ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටම කියනවා මේ රංජිත් වෙනුවෙන් මනාපයක් ලබා දෙන්න කියලා බොහොමත්ම ස්තුතියි විරාජ් ඔබට ඉතින් අපි රත්නපුරේ ඉඳන් ඔබට සුබවතන අද දවසේදී හොඳට ගීත ගායනා කරලා අද දවසේ මේ තරගයෙන් ඉදිරියටම යන වාසනාව ශක්තිය ධෛර්යයෙන් කියලා ලැබෙන්න කියලා අපි නැවතත් වෙනවා ප්‍රධාන පාලක මැදිරියට ස්තුතියි ප්‍රසාද් මේ රත්නපුර රංජිත් ප්‍රේමතිලකගේ ජීවිතයයි මම රංජිත් ප්‍රේමතිලක මට වයස අවුරුදු 39යි මම විවාහකයි බබාලා 3 දෙනෙක් ඉන්නවා මම මේ තරගයට සහභාගී වෙන්නේ රත්නපුර ඇත්තට කියන ප්‍රදේශයේ ඉඳලා කාදල් ඉරඳා මම ඉපදුනේ ත්‍රිකුණාමලයේ සේරිල කල්ලාල් කියන ප්‍රදේශයේ කුඩා කාලෙම අයියලා දෙන්නම රස්තවාදීන් විසින් අතවපු බිම්බෝම්බයකට අහුණා බස් එකේද එතෙන් බාගි ලොකු අය නැති වුණා අනිත් අයියගේ මගේ පොඩි පොඩි තුවාලකම් සිදුනා අම්මගේ කකුල ගැලුණා කොහොම හරි මට තේරෙන වයසටදී මම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳෙනවා ආමිකට ගිහිල්ලා ඇවිල්ලා එයාට වෙඩි වැදුනා එදියාදලා එයා කොහම හරි මේ ස්ටෝම ලැබුවා එයා තාබාධික වුණා
म्यूजिक करे मत म्यूजिक इगन गाने पुलवा वटपिटाने मगे कुड़ा काले मट दिबे इत मार आशा सिंधु इधाइन मगे तातर लोक हकिया तिब्ब म्यूजिक नतीवना गायने हकिया मट मगे तातर मट मगे अयर संगीत बांध वड हुद कटा मंग हाल तीन आदर मऊवरुने महामायावरुने सुवंदई मौसने जीविते इतिं रेनो सिल्ला मेतदुमा सुपिरी संकल्पयक् निर्माणय करला गमे नगरे इन्न दक्षता एति गायन हकियाव तीन आयवलुंट वायस भेदयकिन तोरव जात्यंत्र वेदिकावक हदला ए जात्यंत्र वेदिकावे विनाडी तुनक वटिना कालयक् देना इतिं ए विनाडी तुन अतुलत मम मगे उपरिम हकियाव पेन्नला मे तरंगिन इदिरेट यन्न बलापोरुत्तुवेन सिटिनवा मम बलापुरुत्तु मे तरंगे मट इदिरियट यन्न सियलु दिनागे सहयोगी लभेवि किया तो
රංජිත් ප්‍රේමතිලක 89% ප්‍රතිශතයක් ලබා ගන්නවා නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම රංජිත් ඔබගේ ගායනයට මනාපය පළ කරලා තියෙනවා අමත් මම හිතනවා ඕකෙන් ගීතයේ ෆස්ට් වර්ස් එකේදී පොඩි තැනක එහෙට මෙහෙට උඩා ඒ වගේ තැන් දෙක තුනක් විතර තිබුණා නමුත් ඔව් මේ ගීතේ හැඟීම කියන එක හොඳටම අරගෙන ඒ ගීතේට හොඳ පණක් දුන්නා කියලා වෙන මට හිතෙනවා ඒකින්ද තමයි මගේ ලකුණු හත දුන්නේ ඔවුට අද දවසේදී මම හිතනවා ඒ ගීතය තෝරා ගැනීමම තමයි අද දවසේදී මෙහෙම ලකුණු හම්බෙන්නේ කියන එක ඒ වගේම බලමු ඉතින් තාම තරගය විවෘතයි ඉතින් තව තරකරුවෙක් ඉන්නවා සුබ පතනවා ඔබට නිරෝෂා රංජිත් අර කිව්වා වගේ හරිම සංවේදී තැන් තියන අය ගීතය තාම හොඳින් තමන්ගේ කටහඬින් ඒක ගායනයක් තුළට කොහොමද ඒක චරිතයක් හැටියට ගෙන්නගෙන ඒක කොහොමද කතාව එළියට ගන්න කියන එක හොඳින් තේරුම් අරගෙන ගායනා කරා කියලා හිතනවා රංජිත් ඒක හොඳින් තේරුම් අරගෙනත් තියනවා තෝරගත්තු ගීතය ඇතුලේ ඒ නිසාම මේ ගීතය කොහොමත් ගොඩක් දෙනෙක් ආදරය කරන ගීතයක් वोट्स रंगन नहीं तंड दें अनिवार्य जनता परमाधिपत्य अनिवार्य लभ्यों में गीते अट कैसे नम तो आट थी नगे हर विनस्वी हंडकुत एक् ये गायन ठावाश करम एक्सप्रेशन अभी कियन अभी वो हम वेलेम कियन देवाटी को हिंग तेरूंगा गायन करा कि लता में कियन तेन पुटी पुटी तैंग थी बट आप पलविनी विना तुने आप तकान पुलांगी सीएलू देवा अरे अभी रुवन एक इलांग गायन वे कथा करमु रुवन अभी प्रति अभियोगे वेते उमेनो रागम ओषध हेमंत अभी रत्नपुरे तत् गया थिंक रागम टी बलम ओषध हेमंत मे मुहूर्ते लभन प्रतिचार कोहमद केल कनिष्क इन्नो कनिष्क संगीत औषधे अतिमात्रावे बहुम आडंबरे हिरो सवेदिकावे बेदान सुधान मिलिन औषध हेमंत वडात होंद हाई अपियावा रागमट औषध बट पेनवाती अदवसे उबे निवस उबट आदरे करने हेम केनिक्मुवागे बाल तरुण महलु हेम केनिक्मुवागे उबे निवस एकराश बेला इन्ने ඔබ හිරුසා වේදිකාවේ සජීව ගායනා කරනවා දකින්න සහ ඔබ ජයග්‍රහණය කරනවා දකින්න මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා ඔබේ ආදරණීය පාසල් කාලයේ මිතුරෙක් රෝහණ අපි අහලා බලමු මේ දීර්ඝ මිතුද මේ හිරුසා වේදිකාවේ ඉන්න ඖෂධ වෙනුවෙන් මොනවද කියන්න තියෙන්නේ කියලා ඔව් ඖෂධ කියලා වගේ දක්ෂ තරුණෙන් ජාතික තලයට හඳුන්වලා දෙන හිරු ජාතියේ නාලිකාවට අපි හැමදාමත් ආදරෙයි औषध के बहुम इहल हंड पौरुषा दक्ष गायक पासल वेदिकावेन्दर तिहक इतर काल गीत गायन करोहे मुल पाउल दक्ष गायन शिल्पी इधन मे प्रदेश हंड नोमति प्रसंग हिस्टा वेदिकावे इदिरीट गिहिल हिरु किरुल रागम बटुवत्तर गेने नेट ओहुट हेकिवे वाकीन प्रार्थने करन्नी मे सहुर्दे ओक्कोम एकतुलैन अन्ने ए संधा इदिन अद दवसे ओबे वटिना मनापे पल करला ओषधव मे तरंगेन इहलटम ओसवा तबन्नट किला अपि हेमोम इल्ला सिडिनवा ओषध ओबट जय हमोटमेंट विश्वास मे हेमोगे सुबपे रागमित
ස්තුති කනිෂ්ක එහෙනම් ඔබටත් පුළුවන් ඕෂධ හේමන්ත වෙනුවෙන් චෙක් ඉන් වෙන්න මන අප පල කරන්න සූදානම් වන්න මේ රාගම ඕෂධ හේමන්තගේ ජීවිතයයි සාමා අමර විකුණති බස් පොලේ කජු මගේ නම ඕෂධ හේමන්ත මම ජීවත් වෙන්නේ රාගම බටුවත් ප්‍රදේශයේ පුංචි කාලේ ඉඳන්ම සංගීතයට ලොකු ආසාවක් තිබ්බා ඒ වගේම ලොකු හැකියාවක් තිබ්බා පහු කාලීනව මම සංගීත කණ්ඩායම් වලට වෙන්දලා ඒ සංගීත වැඩ කටයුතු කළා ලැබුවේ අවවාද නොහොඹින ආරකය පුංචි කාලේ ඉඳන් ගායනයට හරි දක්ෂයි තාත්තට ලස්සනට මිහිරට ගයන්න පුළුවන් ඒ හැකියාව මගේ දරුව හතර දිනාටම පිහිටලා තියෙනවා මහත්තයාගේ ජීවිතයේම සංගීතය එයා හැම වෙලාවෙම ගෙදර ඉන්නකොට සැහැල්ලුවෙන් සින්දුවක් කියාගෙන තමයි ඉන්නේ මට හොඳ ස්වාම පුරුෂයෙක්ගේම දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් කියවා යනවා මා ආකාශයේ අවසානයි ප්‍රේමාදරේ පුංචි කාලේ ඉඳන් මේ වෙනකන් සංගීත හැකියාව තිබුණත් අවස්ථාවක් හිමි වෙලා නැහැ මට ඉදිරියට යන්න. ඉතින් ඔහොම ඉන්නකොට තමයි මට හම්බෙන්නේ හිරුස්ථා වේදිකාව. පෙර දිනයක මා පෙම් කල යුවතිය. අද දිනේ මම ගායනා කරන ගීතය මගේ ආදරණීය ප්‍රේක්ෂක ඔබට හදවතට දැනුණා නම් ඔබගේ වටිනා වනාපය මට ලබා දෙන්න කියලා ඉතා ගෞරවයෙන් සහ ආදරයෙන් ඔබ සමගින් ඉල්ලා සිටිනවා. आले कले
නිසා සැමදා දුක විඳිනා ලෝක සතා සංසාරේ වේදනාව දුක වේදනාව විඳ නැසෙති මේ පෞලෝකේ ඒ සාරසපේ ඖෂධ සියයට 86ක ප්‍රතිශතයක් ලබා ගන්න හැකියාව ලැබුණා. නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මනාපය පළ කරලත් තියෙනවා. රුවන් කවුද වඩා හොඳ ගායකයා? ඒක තමයි අපි දැන් කල්පනා කරන්නේ. අතරම ගායනාව දෙකම ගත්ත සාරංගව හදවතින් කියන්න ඕනේ. අපි රංජිත් ගැන පොඩි පොඩි අඩුපාඩුකම් දැක්කා. රංජිත්ගේ සමහර තැන්වල පොඩි පොඩි මිස්ටේක්ස් කීපයක් වුණා. හැබැයි ඒ මිස්ටේක් වහලා මං හිතනවා ඔහුගේ පොසිටිව් පැත්ත වැඩි, ඒ කියන්නේ හොඳ දේවල් වැඩිපුර පෙන්නලා ඔහු මං හිතනවා අනුවේ සීමාවට ලං වුණා. ඉතින් ඕෂධගේ ගායනයේ මට නම් ඇත්තටම පළවෙනි වර්ස් එකේ පොඩි තැනක් තිබුණා. නමුත් ඒකයි මම සෙකන්ඩ් වර්ස් එකේ නිකන් හිටියේ. මං හිතනවා ඒ ගායනය ගත්තාම ඕවරෝල් හැඟීම් බරව ඇත්තරම ඒ ගීතයට දෙන්න ඕන ඒ ෆීල් එක, ඉමෝෂන් එක තියාගෙන මම හිතන ඖෂධ හොඳටම සිං කරා ඔයා වෙන මූඩ් එකකට අතන ඔපිය දෙවිච්ච ගායනේ. ඇත්තරම ගායනාම් දෙක ගත්තොත් සාරංග මම හිතනවා දෙකම මට හදවතටම වැදුණා ගායනාම් දෙකම. හැබැයි සාරංග අහනවා කවුද හොඳ කියලා ප්‍රශ්නේ අහනවා. ඔතනදී තමයි අපි හිතන්න ඕන මොකද්ද ඉදිරියේදී අරංගියොත් මොකද්ද වෙන්නේ කියන එක. රංජිත් සහ ඕසද් අතරින් දෙන්න ගත්තොත් මම හිතනවා මට මගේ හදවතට එකගව මට පෙනෙන දැක්මක් එක්ක මම හිතන්නේ රංජිත් තරඟේ ඉස්සරහට ගෙනිච්චොත් හොඳයි කියලා. සමහර විටක අමල් නිරුෂට වෙන උත්තරයක් වෙයි. හැබැයි මට හිතෙන දේ රංජිත් තරඟේ ඉස්සරහට ගියොත් හොඳයි කියලා. වඩා බලයක් ඔබවන ජනතා පරමාධිපත්‍යත් තීරණය කරන්නේ ඒ විදිහටම තමයි රුවන්. ඉතින් ඖෂධ ඒක තමයි ඔබට ලබා දීලා තියෙන තීරණය. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මගේ අම්මා ඇතුළු පවුල සියලු දෙනාටමත් අනිවාර්යයෙන්ම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මට මොකද මේ තරඟයට සහභාගී වෙන්නත් මේ හැම දෙයකටම ගොඩක් උදව් කළේ මගේ පවුල කට්ටිය. ඒ වගේම විශේෂයෙන් මගේ ගම රාගම් බටුවත්ත ගමේ සියලු දෙනාම ලොකු සහයෝගයක් දුන්නා. සහ ලංකාවේ සියලු දෙනාමත් ලෝකවාසී සියලු දෙනාමත් මට විශේෂ සහයෝගයක් දුන්නා. ඒ වගේම ස්පෙට්ලා තුන් දෙනා අමල් සර්, නිරෝෂමිස්, රුවන් සර් අනිවාර්යෙන් අපිට ලොකු සේවයක් කළා. අපේ ගායන දිවියට ලොකු සේවයක් කළා. ඉඳලා ඒකට බොහොම ස්තුතියි. ඉතින් අපි ඉදිරියේදී අලුත් දෙයකින් නැවත හම්බෙමු. බොහොම ස්තුතියි සියලු දෙනාට මට මනාපය ලබා දුන්නට. හොඳයි ඖෂධ, අපි ඔබට හිරුෂ්කා මාවතෙන් සමුදෙනවා. ඖෂධ හේමන්ත තමයි අද දෙවන මුහුණට මුහුණ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස තරගය හැර යන තරගකරුවා බවට පත්වන්නේ. ඔහුත් ඉතාම හොඳ තරගයක් ලබා දුන්නා. නැවතත් ජනතා පරමාධිපත්‍ය හොබවන ඔබ තීරණය කරනවා ඖෂධ හේමන්ත තරගය හැර යා යුතුයි කියලා. ඉතින් ඒ තමයි ඔබ ලබා දුන්න තීන්දුව. ඒ තීන්දුවේ ප්‍රතිඵලයක් ලෙස රත්නපුර රංජිත් ප්‍රේමතිලක ඉදිරි තරග වටේට සුදුසුකම් ලබනවා. සුබ පැතුම් රංජිත්.
අපි දැන් යොමු වෙමු අද රාත්‍රියේ ඇවිලෙන අවසාන මුහුණට මුහුණ ගැටුමට මේ ඒ තරගකරුවන් ද්විත්වය මොනරාගල නිරන්දති පෙරේරාට එරෙහිව හම්බන්තොට සුරේෂ් චානක අද ඇවිලෙන අවසාන මුහුණට මුහුණ ගැටුම හම්බන්තොට සුරේෂ් චානක සහ මොනරාගල එරන්දති පෙරේරා අතර මුලින්ම ප්‍රතිශතය නිර්මාණය කරන්නට සූදානමින් ඉන්නේ සුරේෂ් චානක ඔබට පුළුවන් ඔහු වෙනුවෙන් චෙක් ඉන් වෙන්න මනාප පල කරන සූදානම් වන්න ඔහු ගායනා කරන්නේ මේ විරාමයෙන් අනතුරුව මේ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4 नियम सनफ्लावर ऑयल यहाँ सपेरे मेडोली विटामिन ए डी सह ई समग यहाँ विश्वसनीय वेनस मेडोली श्रीलंका वे सैम एसएलटी मोबाइल होम ब्रॉडबैंड पारिभोगिक रात्रि सिट उदय नियम सनफ्लावर ऑयल यहाँ सपेरे मेडोली विटामिन ए डी सह ई समग यहाँ विश्वसनीय वेनस मेडोली महासंपत् दिन सागरे මගේ නම සුරේෂ් චානක දෘෂ්ටා වේදිකාවට සම්බන්ධ වෙන්නේ හම්බන්තොට ප්‍රදේශයේ ඉඳලා මම රැකියාව විදිහට කරන්නේ දීවර රස්සාව සංගීතේ තියෙන ආසාව නිසා තමයි මම දීවර රස්සාව තෝරගත්තේ වෙන රස්සා කරලා නිමවඩු ගන්න බෑ ඒක නිසා තමයි දීවර රස්සාව තෝරගත්තේ සෙවනල්ලක් මග හැර යන අඳුරේ දිත් මාගවින් රැඳී ඔබ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගේ ළඟටම වී ඔබ හින්දා මං කැයුවා මගේ අලුත් එක තමයි මම මේ දිව රස්සාව කරන්නේ කොච්චර බරාරුම් වුණත් මේ රස්සාව මේක කරන්න ගොඩක් ආසාවෙන් ආදරෙන් මේ රස්සාව කරන්නේ මේ රස්සාව ආදරෙන් ආසාවෙන් කරොත් තමයි අපේ ජීවිතේ ජීවත් කරවන්න පුළුවන් මම මූදත් එක්ක තමයි මගේ රැකියාව තියෙන ජීවිතේ මරණ අතර වගේ තමයි අගියොත් එන දවසක් තීරණය කරන්න බෑ වැව්වේ දියරල පෙර සේම බිඳෙනවා නුග ගස් පෙළ අප අවදාහරි දවසක රටේ නිහතමානී ජනප්‍රිය ගායකෙක් වෙන තමයි මගේ බලාපොරොත්තු තියෙන්නේ මගේ හිත විශ්වාසයක් තියෙනවා මං ඒ ගමනේ යයි කියලා මං ආසයි මං ආදරේ සංගීතයට සංගීතේ මගේ ජීවිතේ වගේ ඒක නිසාම මම හිරුස්ථා වේදිකාවට ගොඩ වෙන්නේ මේ ගමන තවදුරටත් ඉදිරියට මට යන්න පුළුවන් වෙයි කියලා. මම ගායනා කරන ගීතය ඔයගොල්ලෝගේ හදවතට දැනෙනවා නම් මට ඔයගොල්ලෝගේ වෝට් එක දීලා මාව ඉදිරියෙන් ඉදිරියටම යවන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔබ හිටියොතින් නැති Thank you.
හරිම ලස්සන ටෝන් එකක් කියලා මම කිව්වා. තව 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 කිව්ව උපුල් කියන කෑල්ල විතරක් චුට්ටක් වැරදියට කිව්වා කියලා කිව්වා. ඒක විතරක්. ඔව්. ඒක විතරයි. වෙන වෙන කිසිම තැනක් නැහැ. ඒ තිබ්බ විශ්වාසය, ඒ හඬ, ඒ හඬේ තියෙන හැඟීම, ඒ ගීතේ අදාළ කරන සියලුම දේවල් ටික මම දකිනවා සුරේෂ්ගෙන්. සහ ලස්සන හඬක් සුරේෂ් වාට තියෙනවා. හරිම ආකර්ෂණීයයි. හරිම ආදරණීයයි ඒ හඬ. අපි මිල්ටන් අංකල්ට ආදරේ කරන ඒ හඬට තියෙන ඒ ඔහුගේ තියෙන ආදරණීයකමත් එක්කනේ මිල්ටන් මල්ලවාරච්චි අපේ මහා ගායකයාට අපි ආදරේ කරන්නේ. එතකොට ඒ ඒ හඬ කියන එක හරිම ප්‍රබලයි. මොන තරම් දක්ෂ වුණත් වැඩන්නේ හඬ කියන එක හඬ ඇතුලේ හඬකින් කෙනෙකු ආකර්ෂණය කරගන්න බැරි නම් සුරේෂ්ටේ වාසනාව ලැබිලා තියෙන දෙවියන් වහන්සේගෙන් මම හිතනවා සුරේෂ් ගොඩාක් ඉදිරියට යාවි කියලා. අද මන් දන්නේ තව බැටල් එකක් තියෙනවා ඔයාට. නමුත් මං හිතනවා මේ බැට ඔයා කොහේ මේකින් ඉදිරියට ගියත් නොගියත් ඔයා දවසක මේ රටේ ගායකෙක් වෙනවා නම් වෙනවාම තමයි කියන එක නම් මට හිතෙනවා කියන්නේ. ඕ සුරේෂ් අද නම් ඒ ඇති කියලාත් හිතනවා නේ. අද නින්ද යන්නෙත් නැති වෙයි දන්නේ. අම ලස්සනයි. ඉතින් ලස්සනයි කියන්නේ කියන වචන නෑ. ලස්සනටම කිව්වා. අර නිරෝෂ කිව්වා වගේ සමානම හරිම ලස්සන වොයිස් එකක් තියෙන්නේ. මොකද මමත් මේ ගීතයට හුඟක් ආස කරපු ගීතයක් මේක. මම ගායනා කරලා තියෙනවා. ඉතින් මට ඉතින් ඇත්තටම මම කියන වගේම දැනුණා ඒක. පොඩි කොටසක් දෙන්නත් එක්කම කියනවාද? දෙන්නත් එක්කම එකතු වෙලා පොඩි කැලලක් කිය. ආ එනවාද මේ පැත්තට? අද නිදහසේ අපි මේ වගේ අවස්ථා ඉතින් අපිට දුර්ලභයිනේ. නා උපරිමයක් ගන්න ඕනේ අපි. Thank you.
අවසන්නේ ආදරේ රැට සසලෙත් පෙරදි ඇලූ තරකා තරගය අපි ඉදිරියට යනවා සුරේෂ් ශානකට ප්‍රතිඅභියෝගය මොනරාගල එරන්දති පෙරේරාගෙන් සියයට 88ක ප්‍රතිශතයක් තමයි එරන්දති ඔබ හඹා යන්නේ දැන් ඒක ඔක්කොම අමතක කරන්න එරන්දති ඔබේ උපරිමය ලබා දෙන්න ඔබට පුළුවන් එරන්දති පෙරේරා වෙනුවෙන් චෙකින් වෙන්න මන අප පල කරන්න සූදානම් වන්න ඇය ගායනා කරන්නේ මේ අවසන් විරාමයෙන් අනතුරුව මේ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4 නියම සන්ෆ්ලවර් ඔයිල් යහගුණ සපිරි මෙඩෝලි විටමින් ඒ ඩී සහ ඊ සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි ශ්‍රී ලංකාවේ සෑම SLT මොබිටෙල් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයකටම රාත්‍රී 12 සිට උදේ 7 දක්වා නොමිලේ ඉන්ටර්නෙට් SLT මොබිටෙල් එකම එක සබැඳියාව නියම සන්ෆ්ලවර් ඔයිල් යහගුණ සපිරි මෙඩෝලි විටමින් ඒ ඩී සහ ඊ සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි මම එරන්දති පෙරේරා මම පුංචි කාලේ ඉඳලම සංගීතයට හරිම ආසයි සංගීතමය හැකියාවක් ගීත ගායනා කරන හැකියාවක් ලැබෙන්නේ මගේ අම්මගෙන් අම්මයි අප්පච්චි නංගිලි දෙන්නයි මමයි හරිම සතුටින් කාලය ගෙව්වා හැබැයි එක දවසක් ඒ දවස මට මගේ නංගිලි දෙන්නට කවදාවත් අමතක වෙන්නේ නැහැ අපිට දැනගන්න හම්බ වෙනවා අම්මා හදවත් රෝගියෙක් කියලා සුම්නාස හෝ සං අම්මගේ හෘද සැත්කම සතියක් ඇතුළතදී කරන්න ඕනේ කියලා ලක්ෂ 12 මාරක මුදලක් මේ හෘද සැත්කම සඳහා අපිට අවශ්‍ය වෙනවා කියලා වෛද්‍යවරු කිව්වා ඒකම අපිට හිතෙන්නේ සතියක් වගේ කාලයක් ඇතුළතදී අපි කොහොමද මේ ලක්ෂ 12 මාර හොයාගන්න කියලා මමත් මගේ නංගිලා දෙන්නත් අපි කල්පනා කරා ඉතාමත් කෙටි කාලයකින් මේ මුදල හොයාගෙන අපි අම්මව සුවපත් කරන්න කියලා අපි තීරණය කරනවා මම නංගිල දෙන්න එකතු වෙලා අම්මගේ ජීවිතේ බේරගන්න මව් සෙනෙහසක හෘද ස්පන්දනයේ රැකගන්න ඔබත් එන්න නමින් සංගීත ප්‍රසංගයක් කරන්න අපේ වාසනාවට අපේ අම්මගේ ජීවිතේ බේරගන්න යන මේ වැඩේ ගැන 2019 අවුරුද්දේ ජනවාරි 10 වෙනිදා හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහනේ පළවෙනි. තම මවගේ හෘද සත්කමට මුදල් සොයා ගැනීම සඳහා හිරු ටීවී එකේ පළවීමත් එක්කම ලංකාවේ බොහෝ දෙනා අපිට උදව් කරන්න කතා කරා. අවසානයේ සතියක් වගේ පුංචි කාලයක් ඇතුළත මේ හැමදේම සාර්ථක වෙනවා. අපිට අපේ අම්මා වායි ලැබෙනවා. අම්මගේ ජීවිතේ සුවපත් වෙනවා. මේ හැමදේම අපිට හම්බුනේ හිරු මාධ්‍ය ආයතනය නිසා. මගේ ජීවය රැකුණේ හිරු ටීවී ආයතනයේ මගේ දරු තුන්දෙනා නිසා ඒ ආවාසය අරගෙන මෙයා මංකම පුතේ හිරු ස්ථායකට දාන්න කියලා
මං හිතනවා එයා තෝරගත්ත හොඳම වේදිකාව තමයි ඉරුස්තා වේදිකාව කියලා. එයා එකින් ඉස්සරහටම යයි කියලා මම බලාපොරොත්තු වෙනවා. සංගීතය නිසා මට මගේ අම්මගේ ජීවිතේ බේර ගන්න පුළුවන් වුණා. එදා ඔයගොල්ලෝ දුන්නු මේ ආදරේ අදත් මට ලැබෙයි කියලා මං ආදරෙන් බලාපොරොත්තු වෙනවා. අන්දති 75% ප්‍රතිශතයක් තමයි ලබා ගන්නට හැකියාව ලැබුණේ නිපුණත්වයේ ප්‍රවීණයන් දෙදෙනෙක් පමණයි මනාපය පළ කරලා තියෙන්නේ අමල් ඇයි මනාපය පළ නොවන්නේ
මට සුරේෂ් කේරන්දිතිගේ ගායන දෙක සංසන්දනය කරලා බලනකොට මට සුරේෂ් විශ්රායන් තියන්න පුළුවන් කියලා හිතුණා ඒකින්ද මගේ ලකුණත් මම හෝල් කරගත්තා නිරෝෂා කෙටියෙන් කිව්වොත් ඔබ දෙදෙනාට මන අපේ පළ කරලා තියෙනවා ඔව් හැබැයි මං හිතනවා ඉරන්දතිට වඩා සුරේෂ් ස්කෝර් කරනවා මේ බැටල් එකේ හැබැයි ඉරන්දතිටත් ගායන කරන්න පුළුවන් කියලා මේ ගායනය තුළ පෙන්නපු තැන් ගොඩක් තියෙනවා පොඩි පොඩි තැන් තියෙනවා වෙනස් වෙච්ච තැන් ඒ අදහස නමුත් ඔයාගේ තියෙන මේ ස්කෝ එකයි මේ තිගැස්මයි සුරේෂ්ට ලැබිච්ච අපේ කමෙන්ට්ස් උයි ඔක්කොම ගත්තාම ඔයා ඒ විශ්වාසය තියාගෙන ගායනා කරපු විදිහත් එක්ක අනිවාර්යෙන් දෙන්න පුළුවන් ලකුණු මේ මගේ ලකුණු හත දෙන්න පුළුවන් කියලා මම හිතුවා ඒ නිසා මම දුන්නා ඔයාලට හොඳයි ඉරන්දති අපිට සිදුවන ඔබට තරගෙන් සමු දෙන්න මං මේ වගේ අවසානයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ අයියේ හැබැයි ගොඩාක් ප්‍රශ්න කරදරත් එක්ක තමයි මම මේ තරඟයට සහභාගී වෙන්නේ. ඉතින් එක්ස්පර්ට්ලා තුන්දෙනා මේ මාස ගණනාවට ගොඩාක් ගුරුහරුකම් දුන්නා. මට තේරෙනවා මම තව ගොඩාක් දේවල් දැනගන්න ඕන. ඒ වගේම මගේ ආදරණීය මගේ ඔෆිස් එකේ මගේ කාර්යාලයේ මගේ සහෝදර සහෝදරයන් ගොඩාක් මට මේ ගමන යන උදව් කරා. ඒ වගේම මගේ අම්මා අප්පච්චි මගේ නංගිලා දෙන්න සහ මගේ මහත්තයා ආදරෙන් මතක් කරන්න ඕන මේ වෙලාවේ. ඒගොල්ලොන්ගේ හයියෙන් තමයි මම මේ ගමන ආවේ. ඉතින් අද දවසේ මගේ බැටල් එක දිනපු ඒ අයියටත් සුබ පතනවා ඉදිරියට යන්න කියලා. මම තවත් සංගීතය තව ඉගෙන ගන්න ඕනේ හදාරන්න ඕන හදාරලා මම ආයිත් හිරුස්ටා වේදිකාවට එන්න බලාපොරොත්තු වෙනවා හොඳයි රන්දති ඒත් එකම ඔබේ මම වෙනුවෙන් මාධ්‍ය ආයතනයක් විදිහට අපට පෙනී ඉන්න අවස්ථාවක් ලැබීම ගැනත් අපි සතුටු වෙනවා ඉතින් ඔබ කිව්වත් වගේ අපි විශේෂයෙන්ම ඒ ගැනත් මතක් කරන්න ඕනේ මගේ අම්මගේ හෘද සැත්කම වෙනුවෙන් ඇත්තටම හිරු මාධ්‍ය ආයතනය තමයි මට මේ වෙලාවේ ලොකු හයියක් උනේ ඒ නිසා තමයි අද අම්මා පෙත් එක්ක ඉන්නේ ඒ ගැනත් මතක් කරන්න ඕන හොඳයි ඉරන්දති අපි ඔබට හිරු ස්ථාමාවතෙන් සමුදෙනවා ඉරන්දති පෙරේරා තමයි අද අවසන් වශයෙන් තරගය හැර යන තරග කාරණිය බවට පත්වන්නේ හිරුස්ටා කොයිතරම් ජීවිතත් එක්ක බද්ධ වෙලා තියෙනවද කියන එකට ඉතාම හොඳ නිදසුණක් මෙය. ඉතින් හොඳ තරගයක් ඇය ලබා දුන්නා. නමුත් අද තරගයේ තීව්‍රයි 90% 89 88 මේ වගේ වැඩි වශයෙන් මනාප ලබාගත් දිනයක් බවට අද දවස පත් වෙනවා. ඉතින් ඇයගේ හැර යාමත් සමග හම්බන්තොට සුරේෂ් චානක 88%ක් ලබාගෙන අද ඉදිරි තරග වටේට සුදුසුකම් ලබන තවත් තරග කරුවෙකු බවට පත්වනවා වඩාත් අසීරුවන්නේ නිදහස දිනා ගැනීමට වඩා දිනාගත් නිදහස රැක ගැනීම මෙන්ම දිනාගත් ජයග්‍රහණද එසේමයි එබැවින් හැම ජයග්‍රහණයකම වටිනාකම එකසේ තබා ගැනීමට නම් කිරුල කරා යන මග දිගට පවත්නා හැම තරගයකදීම අද්විතීයව තරග කළ යුතුමයි ඒ අයුරින් අරමුණු ඇති කරගත් ප්‍රබලියෝ පිරි එළඹෙන සෙනසුරාදා නැවතත් අද්විතීය සජීවී රාත්‍රී 7:30ට උණුසුම් මුහුණට මුහුණ ගැයුම් සටන් ඇවිලෙන තුරු ඔබ සැමට ආවඩා ආයු බොහෝ වේවා මේ තමයි ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන වශයෙන් සම්මානනීය වූ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරනේ හිරු ටීවී නිර්වචනය හිරුස්සා සීසන් 4